ගයිස් කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද මම ගෙනාවේ shopping video එකක්. ඔයාලා මේ video එක බලුවා නම් දන්නවා ඇති මම එදා shopping කරා එන්නට මම ඔයාලට පෙන්නුවේ නැහැ මම මොනවද ගත්තේ කියලා. ඉතින් මම හිතුවා ඒක අලුත් video එකකින් ගේන්න ඕන කියලා. මොකද වෙන data කරන shopping වලට වඩා පොඩ්ඩක් මේක වෙනස් low budget කිව්වත් හරි. ඉතින් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. Shopping කරද්දී පොඩි video clip එකක් ගත්තා. අපි ඒක ඉස්සෙල්ලාම බලලා ඊට පස්සේ මම මොනවද ගත්තේ කියලා බලමු. Shop එකේ ලස්සන ඇඳුම් තියෙන පොඩි item නම්, ඉතින් prices ගැන කතා කරොත් ගොඩාක්ම අඩු price එකට තමයි තියෙන්නේ. ඒ price එකට ඔයාලා ගන්න t-shirt එක මොකක් trouser එකක් කියනකෝ ඒවා හරිම worth ඒ price එකට මම කියන්නේ. ඉතින් පොඩි item විතරක් නෙමෙයි මෙතන ලොකු item ඇඳුම් තියෙනවා. ඒවලත් ගාන අනිත් shop වලට වඩා බලද්දී ගොඩක්ම අඩුයි. ඉතින් ඔයාලට මේ පේන t-shirt එක මම ගත්තා. ඒක උනේ මට රුපියල් 690ක් විතරයි. ඒක මම ගත්තේ මගේ අක්කගේ බබාට. කියවන මේක පොඩ්ඩක් වෙනස් විදිහේ shopping video එකක් කියලා. මම shopping කරේ section එකෙන්. ඉතින් පොඩ්ඩක් චූටි මම වගේ කිට්ටු ගෑල් ළමයි පොඩ්ඩක් මේ trick එක පාවිච්චි කරනවා. සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නේ ඇති පොඩි අය ගැන චුට්ටක් ලොකු අය ගැන වලට වඩා ගාන අඩුයි. ඉතින් මම වගේ kids section එකේ ඇඳුම් ගන්න ගාන අඩුයි ගොඩක් අඩුයි සෑහෙන අඩුයි මම ඔයාලට පෙන්නන මම ගත්තේ ඇඳුම් සෑහෙනම අඩුයි මේක low budget shopping video එකක් කිව්වත් හරි මේක මම ලංකාවේ කරනවා දැකලා නැහැ ගොඩක් පිට රටයි තමයි දාන්නේ අමු මම දාන්නම් මේ videos ඒව photos දාන්නම් නැත්නම් නිකන් මම ඉස්ලාම් කරා වගේ මට කමෙන්ට් වැටෙන හින්දා මම දාන්න මේක ගොඩක් පිට රටයි චැලෙන්ජ් එකක් විදිහට කරනවා මම ලංකාවේ වීඩියෝ එකක් නම් දැකලා නැති මට හිතුවා ලංකාවේ එහෙම වීඩියෝ එකක් try කරලා බලන්න ඉතින් බලමු මම මොනවද ගත්තේ කියලා මෙන්න තියෙනවා මම ගත්ත ඇඳුම් මම ගෙද ෆැෂන් ස්ටෝර් එකේ shop එකට මම පිටින් දාන්න එයාලගේ details ඔක්කොම contact number එක කොහෙද තියෙන්නේ ඔක්කොම විස්තර මම මෙතනින් දාන්න ඔයාලට බලන්න පුළුවන් මම හිතනවා එයාලගේ ඔන්ලයින් ගන්නත් පුළුවන් ඇති කියලා ඔන්ලයින් ගන්නට වඩා ගිහිල්ලා බලලා ගන්න එක තමයි හොඳ. එයාලගේ ලොකු අය ගැනනොත් ටිකක් අඩු ගණන් අඩුයි. අනේ ඒවට වඩා මම ගත්තේ නැහැ. මොකද මට ඕනෙලා තිබ්බේ මේ චැලෙන්ජ් එක කරන්නනේ කිඩ් සෙක්ෂන් එකේ ඇඳුම් අරගෙන ඒක චැලෙන්ජ් එකක් කරන්න තමයි මට ඕන උනේ. ඉතින් මම ඒවනේ ඇඳුම් ගත්තේ නැහැ. පස්සේ යනවා. පස්සේ දවසට දැන් කිසිමස් ළඟ වෙනින් ඉන්න කොහොම shopping යන්න ඕනේ. ඉතින් මම ඒකින් ඇඳුම් ගත්තේ නැහැ. මම මේ ටික තමයි ගත්තේ. මම වයිට් පෙන් නම් මම මොනවද ගත්තේ කියලා. මේ ටී-ෂර්ට් එක තමයි ගත්තේ. මම මේක මේ print එකට හරි ආසයි. ඉතින් මම මේක ගත්තා. මම සාමාන්‍යයෙන් t-shirts වෙන තැන් වලින් ගන්නෙ නැහැ. මොකද ඉතින් මම t-shirt කරන නිසා මම වෙන තැන් වලින් ගන්නේ නැහැ. එහෙනම් මම මේක ගත්තා. මේක print එක හරි ලස්සනයි. අනික මේක මට උනේ රුපියල් 590යි.
ටී-ෂර්ට් එකක් ඉතින් රුපියල් 590කට ගන්න බැහැනේ. ඉතින් මම මේක දැක්ක ගමන් ගත්තා ආසි හිතිලා. මම මේ වීඩියෝ එක අන්තිමට දාන්න මේ ඇඳුම් ඔක්කොම ඇඳලා ෆිටෝන් එක මම මේ වීඩියෝ එක අන්තිමට දාන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේක මම ගත්තේ කිට් සෙක්ෂන් එකේ. මේ සාමාන්‍යයෙන් මම කිට් සෙක්ෂන් එක ගියාම තියෙන ලොකුම සයිස් එක තමයි ගන්නෙ. එතකොට මට ඒක ෆිට් වෙනවා. අනිත් එක තමයි ඒකත් ටී-ෂර්ට් එකක්. මම ඉති රෝස් පාටියක් වැඩිපුර කැමති කෙනෙක්. ඉතින් මම හිතුවා මේක ගන්න. මේක තිබ්බ තව කහ පාට, ලාලෙන් පාට, ලා කොළ පාට. එනකොට මම ගත්තේ ඉතින් රෝස පාට. මේක මට උනේ 890ක් විතරයි. ඉතින් ඒ ගානට හරිම වර්ත්. මේක සයිස් එක XL. මම කලින් කිව්වා වගේ මම ගන්න ටිකක් ලොකුම සයිස් එක. ටිකක් මේ කිට් සෙක්ෂන් එකේ තියෙන ලොකුම සයිස් එක. මේක කහපාට පොඩි ටොප් එකක්. මේක නම් පොඩි අයට ටී-ෂර්ට් එකක් වගේ දිගට තියෙන. එනට මම පොඩි නෑනේ. ඉතින් මේක මට ක්‍රොප් ටොප් එකක් විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ඇඳලාම, හරිම කියුට්. මේක මට උනේ රුපියල් 790ක් විතරයි. ඉතින් මේක මමත් ඒ වගේ ටොප් නැහැ පළවෙනි එක. අනික රුපියල් 790කට දැන් ටොප් එකක් තියා හෙඩ් බෑන්ඩ් එකක්වත් ගන්න බෑ. ඉතින් මම හිතනවා මේ චිල්ටි ටොප් එක හරිම බර්ත් කියලා ඒ ගානට. ඊට පස්සේ මම ගත්තා මේ වගේ ස්කින් එකක්. මේකත් කිට් සෙක්ෂන් එකෙන්ම තමයි ගත්තේ. මේකේ රිබ් මැටීරියල් එක තමයි තියෙන්නේ. දැන් ගොඩක් රිබ් මැටීරියල් රිබ් මැටීරියල් එක හරි ට්‍රෙන්ඩි. ඉතින් මම හිතුවා මේකත් ගන්න. මේක මේ 690ක් විතරයි. මේ රුපියල් 690. මේ ඉතින් මේ වගේ කොහොමත් 690කට ගන්න බෑ. ගන්න බෑ. ඉතින් මම මේක දැක්ක ගමන් ගත්තා. මේක ඇදෙන හින්දා කොහොමත් ඇදෙන වෙද්ද තියෙන ඒක කොහොමත් ඇදෙනවානේ. ඉතින් ඇදෙන නිසා මේක මට ගානට තියෙනවා. මේකේ මේ අවුරුදු 11-12 අතර ළමයි තමයි මේක අඳින්නේ. ඉතින් මගේ අන්තිම ටොප් එක විදිහට මම ගත්තේ මෙන්න මේක. මේකත් රිබ් මැටීරියල් එකෙන්මයි එන්නේ. ඩාර්ක් බ්ලූ එකක්. මේක මේ විදිහට ඇදෙනවා ගොඩක්. හොඳටම ඇදෙනවා. ඉතින් මේක නම් මම ගත්තේ අවුරුදු 8-9 අතර පොඩි අය අඳින එක. මේකත් මට ඇඳහම ක්‍රොප් ටොප් එකක් විදිහට තමයි එන්නේ. මේක උනේ රුපියල් 590යි. මම මේ ගත්ත ඔක්කොම ඇඳුම් රුපියල් 800-900ට අඩු. ඔක්කොම ඇඳුම් රුපියල් 900ට වඩා අඩුවෙන් තමයි මේ ඔක්කොම ඇඳුම් ගත්තේ මම. ඉතින් මගේ චැලෙන්ජ් එක හරිම සාර්ථකයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලටත් ට්‍රයි කරලා බලන්න පුළුවන්. මම වගේ කෙට් කෙනෙක් නම් කිට් සෙක්ෂන් එක ඇඳුම් මේක ගොඩක් ගර්ල්ස්ලා කරනවා. බලමු මේ ඔක්කොම ෆිට් ඔන් කරලා මට කොයි විදිහට තියෙන්නේ කියලා.
මම කිඩ් සෙක්ෂන් එකෙන් ඇඳුම් ගත්තේ මේක චැලෙන්ජ් එකක් විතරයි. ඒත් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති ඇතිද කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝටම පරිස්සමින් ඉන්න. Bye.